Ralla Weralata Adarei kathawata adarei karanawa awa godak adarein piliganawa mage channel ekata. Itin veerawarna mudalal langata polisiyen ewillla mokada wenne kiyalai mama ada video ekak tulin katha karanne. Itin video ekata yanna kalin adaraniya matak kirimak karanna kemathi. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් සිහිපත් කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් කොහොමනක් ඔයා දන්නවනේ වීරවර්ණ කියලා කියන්නේ හැමදාමත් පොලිසිය සැකයට වාජනය වෙච්ච මිනිස්සේ. ඒ වගේම තමයි පොලිසියට කොච්චර සැකයක් තිබුණොත් වීරවර්ණ ගැන පරද්දක් ඔප්පු කරන්න මේ දක්වා පුළුවන් වෙලා නැහැ. අතරම වීරවර්ණ පොලිසිය අත්අඩංගුවට අරගත්තත් බොහෝම ටික කාලයකින් හරියම ඉක්මනකින් අතරම වීරවර්ණ නිදහස් වෙනවා. මොකද ඒකට හේතුව තමයි නීතියට යටින් ගේම ගහන්නට ඇත්තටම වීරවර්ණට පුළුවන් නිසා වීරවර්ණ පෙන්වන දෙයට වඩා වෙනස් දෙයක වෙනස් අරමුණකින් ක්‍රියා කරනවා කියන කාරණාවත් අපිට මෙතනදී පෙන්වා දෙන්නට පුළුවන්කමක් පුළුවන් හැකියාවක් ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නේ කොහොම වුණත් ඉදිරියට අපිට තව දෙයක් ගැන මෙතනදී කතා කරන්නට ඉඩකඩක් තිබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් කතා කරන්නට බලාපොරොත්තුවක් හදාගන්නේ කියන කාරණාව මතක් කරනවා. ඇත්තටම කියනවා නම් දැන් ওই වීරවර්ණගේ දුව විතරක් නෙවෙයි කැතරින් පවා ඇත්තටම ඉදිරියට පොලිසියට කියන්නේ මේ වීරවර්ණගේ සැක සහිත සංකාව සම්බන්ධවයි. ඉතින් ඇත්තටම කියනවා නම් මේ අහන අහන කෙනා වීරවර්ණ ගැන කියනවා සහ ඉතින් සාක්ෂයක් නැතුව නම් කියලා නෙමෙයි. කට වචනට හරි වීරවර්ණගෙන් ප්‍රශ්න කරන්නට පොලිසිය අවසානයේ තීරණය කරනවා. මොකද ඒකට හේතුව තමයි ශිවා කියලා කියන්නේ ගොඩාක් දෙනෙක්ගේ ආදරය දිනාගත්ත කෙනෙක් විත්තිය හොඳින්ම තේරුම් අරන්නේ තියෙන්නේ. අනිත් එක තමයි දැන් දේශපාලන පක්ෂවලින් පවා ඇමතිල පවා ඇත්තටම මෙන්න මේ ප්‍රශ්නෙට මොකද වුනේ ශිවාව හොයාගත්තද ඇත්තටම අන්නේ සම්බන්ධ වහනකොට පොලිසියටත් තියෙනවා ලොකුම ලොකු පීඩනයක්. ඉතින් ඒකත් එක්ක පොලිසිය තීරණය කරන වීරවර්ණ අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම කටයුතු කරලා ඇත්තටම වීරවර්ණ මේ වගේ දෙයක් කරලා තියෙනවද කියලා දැනගන්න. ඉතින් අන්න ඒකත් එක්ක වැල්ලට ආපු වෙලාවක ඇත්තටම පොලිසියට යන් කියලා කිව්වත් ලොක්කන් කතා කරන්න යන හින්දා ඇත්තටම කියනවා නම් මේ පොලිස් ලොක කියන්නේ පොලිසියදී හැමදේම බලාගමු මෙයාව ගන්න පොලිසියට ගිහිල්ලා අපි හැමදේම බලාගමු කියලා. ඉතින් කොහොම වුණත් වීරවර්ණ ඉදිරියට අත්අඩංගුවට ගන්න ආකාරය අපිට බලා ගන්න ලැබෙනවා කියලයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කටයුතු යොදා ගන්න කියන කාරණාව ඉදිරියේදී මතක් කරන්නට කැමැති. ඒ කියන්නේ ඉදිරියට වීරවර්ණ ගෙදර කාටියට දුක් වෙන කාලයක් තමයි. මොකද වීරවර්ණගේ වැරදි මාට්ටු වෙන කාලය වැඩි ඈතක නෙවෙයි කියලා කිව යුතුමයි.